ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිදුව සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙනුනේ පසුගිය හත්වනදායි. ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 14 වනදා දක්වායි. දමිතා අබේරත්න අද අපමත මුදාහැරුණේ ඇයගේ නීතිඥවරුන් මොසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. යනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කෙසේ වෙතත් ඇයගේ විදේශ ගමන් තහනම් කෙරුණා. පළවෙනි දේ කියන්නේ මේ කියන එක චෝදනාවක්වත් මම පිළිගන්නේ නැහැ. මොකද මම වැරදක් කළා නැහැ. බන්ධනාගාරයේ අම්මලා ගොඩක් ඉන්නවා. ඒ අම්මලාගේ පණිවිඩ ටික මේ ගම්පහර ඇඳවියන්ට ඇප දෙන්නේ නැහැ කියලා මට පණිවිඩයක් කියන්නේ කොයි නීතිච්ච මහත්තුරුන්ට. සිරකරුවෝද මිනිස්සුයෝ කියන ඇත්තට මේ සිතුවිල්ල ඒ නිලධාරීන්ගේ සිත්වලක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ ඉහලින් එන ඕඩර්ස් තමයි ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ. ඒ අම්මලා කියන්නේ කිව්වා ප්‍රේමදාස මහත්තයා ඒ කාලේ හැම පෝයෙටම සුදුසුම කෙනෙක්ව නිදහස් කරා. පුළුවන් නම් හැම පෝයකටම සුදුසුම කෙනෙක්ව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරන්නේ කො මේ බලයේ ඉන්න සීළු දෙනාගෙන්ම ප්‍රධාන චීෆ් ජේලර් වලිය මට කිව්වා උඩින් නියෝගාව කියලා මාව ජරා ගෑනුත් එක්ක දාන්න කියලා උඩින් නියෝගාව කියලා මට ගොඩාක් කරදර කරන්න කියලා හැබැයි මට ඒ කිසිදු දෙයක් වුණේ නැහැ හැබැයි මට කිසිදු වරප්‍රසාදයක් ලැබුණෙත් නැහැ ටොයිලට් වලවල් උතුරලා යන ප්‍රිසන් එක ඇතුලේ කෑම ලෑස්ති කරලා තිබ්බේ එතන අර ටොයිලට් උතුරපු ඒ වලට වහන මැස්සෝ කෑමට ගිහිල්ලා වහනවා මගේ ඇස් දෙකින්ම දැක්කා ඒවා තවදුරටත් වෙන්න ඉඩ දෙන්න එපා මේ රටේ ප්‍රතිඵල ගොඩාක් තියෙනවා ජරා ක්‍රමවේදයේ හිටපු බොහෝ දෙනෙක් ගියාන අරගල කරේ ක්‍රමවේදයේ හොඳ නෑ කියන්නේ මිසක් අපි පුද්ගලිකව ඒ කාත් එක්කවත් තරහක් වෛරයක් නෑනේ. එතකොට එහෙම අරගල කරන එක උද්ඝෝෂණය කරන එක මිනිස්සුන්ගේ අයිතියක්.